ඔන්න අතීතයේ ඉස්සරම් බුදුරජාණන් වහන්සේ කාලේ ලංකාව හඳුන්වන්නේ ඕජ දීපය කියලා. රාජා අභයෝ දැන් අනුරාධපුරේ ඒ කාලේ අභයපුරය. දැන් සෑගිරි පර්වතේ ඒ කාලේ මේ දේවකොට පර්වතේ තෝපාරාමෝ තෝපාරාම පටි ආරාමෝ කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන්වල තැන්පත් කරනකොට හඳුන්ලා තියෙන්නේ. සංකෞස සංකස්ස අභිධර්ම දේශනා කළා උතෙන්ට තමයි බැස්සේ. සංකප්පාල ඒක තමයි මේ මහා ප්‍රජාපති ගෞතමිය පිරිමියෙක් වුණා ඊට පස්සේ ගෙනිලා හිර කරලා හිටියේ ඕකේ තමයි. ඉතින් මිනිස්සු එහෙම ඒ මේ පොදුම වැඩේ කියන්නේ මේ ඒ මිනිස්සයා පිස්සුවෙන් කියන වගේම මානසික ලෙඩකින් මිනිස්සු පිළිගන්නවා. එහෙමම පිළිගන්න. අරහතුන් වහන්සේ කියන වචනෙමත් වැරදි. එහෙමනම් කියන්නේ රහතුන් වහන්සේ කියන්නට ඕනේ. නැත්තම් අරහතුන් වහන්සේ කියන්නට ඕනේ. නැත්තම් අරහන් කියන්නට ඕනේ. ඔය භාග්‍යවත් අරහත් කියන්නේ ඔය වචනෙම වැරදි. මේ කියන මහා ජනකාය ජන සමූහයේ රැසුණු කල්ලි දසබලධාරින් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇත් කුඹුවෙන් සත්තතාල ප්‍රමාණං තල්ගස් හතක ප්‍රමාණයට ආකාශයට පැන නැගි යමා මහ පෙළහැර දැක්විය. දැන් ඔය අපි ඥානේද අපි ගිහලා රැ හතමාරයි අටයින එනකොට එනකොට අපේ අරහතුන් වහන්සේට මේ දානේ හදාගෙන යනවා කියලා එළවලු තම්බාගෙන කෑම හදාගෙන යනවා මිනිස්සු. ඒ තරම් මන්දබෝධික අපේ අරහතුන් වහන්සේට කෑම ඇර යනවා කීයටද? රැ 7ට 8ට.